සිටියා. අද වෙන විට අර්බුද ගණනාවකට ලක් කරලා තියෙන ආයතන ඔබ දන්නවා, ඇඹිලිපිටිය කර්මාන්තශාලාව, කඩදාසි කර්මාන්තශාලාව, ඒ වගේම ලංකා සිමෙන්ති සංස්ථාව, සංසා සිමෙන්ති කම්මල විශේෂින් කංකසන්තුරේ, වලච්චේන පේපර් මිල් එක, මේ වගේ ආයතන ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අපිට නැවත ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් ආයතන. ලංකාවේ ඛනිජ වැලි සංස්ථාව තියෙන්නේ ලංකාවේ තියෙන ඛනිජ වැලි ටික අපනයනය කරන්න පමණක් නෙවෙයි. එයට යම් ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙලක් එක්ක අපිට මේක විශාල ආදායමක් විදේශීය වශයෙන් ගන්න පුළුවන් වැඩපිළිවෙලක් එකතුල තිබෙනවා. ආයෝජකයන් දේශීය ආයෝජකයන් රටේ ඉන්නේ නැත්තේ ආයෝජකයන්ට තියෙන පහසුකම් ලබා ගැනීමේ ප්‍රමාදෙනි. ඒ නිසා මම හිතන්නේ අපිට වැදගත් වෙන්නේ ඔන්ලයින් එකේ නැත්තම් අපිට පුළුවන් නම් දින කීපයක් ඇතුළත සති දෙකක් ඇතුළත මේ සියල්ල කරගන්න පුළුවන් වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. මම හිතන්නේ ඒක තමයි අපේ වැදගත්ම කාර්යභාරය බවට පත් වෙලා තියෙන කියලා මම විශ්වාස කරනවා. මෙහිදී අදහස් දක්වපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට සහාය වන බවයි. මොකද අමාත්‍යංශ 15කට අඩුවීම මම හිතන්නේ ඉතිහාසයේ කාටවත් කරන්න බැරි දෙයක්. හැබැයි අදාපට ඒකට දායක වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අනුව අද රටේ ජනතාව බොහොම සතුටෙන් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේක පුද්ගලිකව අපි කවුරුත් අසතුටෙන් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ රටක් විදියට මේ දිනු ජයග්‍රහණ ඉස්සරහටත් පවත්වාගෙන යන්න තමයි අවශ්‍යතාවය වෙන්නේ.